ගට ගෝහෝම කියල මයි නතාවකිව මේකෙන් ගෝට ගදර යන්න බෑ මේ සංෝදය ට මේකයි මේ යන අරගල අතර කිසි සම්බන්ධන්න පාල්ලිමේන්්‍රී වතාවතක් ලෙස එන පත් ෙටුම් පත් ආන්ුකමවස්ථා සංශෝධන වගේ තමයි මේකෑ ල්ල තින අනගලේ ප්‍රදාන ඉල්ලි එන ගෝට ගෙදරයන්නඕනේ විදහක ජනාධිපිතකම හසි වෙව වන කියන ප්‍රධහන ඉල්ලි එකකත් මේක තුල . මීල අඩුකමවස්තා සංශෝධනය න මූලි ටු පත්තුනක් පි දක්. තමයි සමඟ ජනබලවේගේ රංජිත් මධතුම බණ්ඩාර ඉදිරිපත් කරා පෞද්‍යලි මන්ත්‍රී යෝජනාවක් ලෙස පනත්කෙටුම් පතම්. දෙවනියක විජේදාාස රාජපක්ෂ ඉදිරිපත් කරා විසි දෙවන විවස්ථා සංශෝධනය කියෙන නමින් පෞජ්ලික මන්ත්‍රී යෝජනාව. පස හුවක ඉවත් කරගත්. දැන් ආඩුව දිරි පත් ආඩු වි රි පත් තින ැන මන්ඩල හ දේශපන පක්ෂනා ඇන් ක් අඩු ස ෝද නම තත් කටුම් පත් මෙතැ කටු පත් නක් න කටු පත් තුන විජද රා පක්ෂ පද්ලි මන්ත්‍ර ෝජනාවක්ලෙස ඉදිරි පත්ර කටු පත් හ සිම ඉත් කරගත්ත කිය හිතවත් මේ ල කටුම් පත් ක් දැතිේ. ට සමගජනබල වේගේ විසින් රජන රජි මත්ධතුම බන්ඩාරගේ පෞද්ලි මන්ත්‍ර යෝජාවක් ලෙස ඉරිපත් කරපු කැටුම් පතේ විදහක ජනාධීපතති ක්‍රම මුළුවමින් මහස කිරීමක්තම යෝජන වෙලා. ඒ දහ නදපතකම මලුවම මහෝසිකිරීමක් නමුත් ේ විදහ බලය ගම රට පැරීම දාහ නෙ නිරම ර ත් විදහ ම ප ත් පත්ති ජාති ආරක්ෂ කවන් ලේ ගත් ව සබාවට යතත් කිරීම සින් ඒ දහනම සං ෝදන ඉක්මවා හිල යන . ද රක් නව වෙනම. මේඒ සබද ැදිහත්වෙන්න පුලුවන් ජනතාවට මැදිහත්විය හැකි හජන සබහවක් නම්කිරීම මගින් ඔවු මූලික වශයෙන් දහනමනි සංචෝධනය එක් මල් ගහිල්ත නිසා අපිට කියය ල මේ එතර ද ප ස් කියල වෙච්ච පොන්දුව. ප කියල වෙච් පොන්දුව ටුන් පතඇතුල අපිට බලන්න පුුවන්. මුද කැිනට න්ඩලේ විම ඉරි පත් කල තින මොකක් කැබින මන්ඩලේ ඉදිරිපත් කර පක්ෂාකය ව නටුන් පත් ොකක් මේක ප්‍රධහ ක්ෂ ීය පිට බලන්න පුලුව එකක් තමයි දහක ජනධීපතිවරයාගේ බලතලය අම්්‍රණයකට අඩුර තිය. ය අඩු කරලා වාදන කොමිෂන් සබාවලට නියෝජතය නම්කිරීම සඳහා ජනාධිපති වෙනුවට ව්‍යවස්ථා වි්‍යවස්ථ සබහ කාන්ු වස්ථා සබහාවක් නම් කරලතිේ. මේ ආන්ුක වා බාව සමන්තමෙන් ජනතිපතය විසින් නම්ක නෝජතය අගමති විසින් නම්න නෝජතේ විපක්ෂයක විසින් නම්කරන නෝජතය කතනායකවරයා විසින් නම්ගන නෝජතෙක් අගමතිවරයා සහ විපක්ෂනායකවරයා එකට එකී නම්කන නියෝජතයන් තුන්දන. සියල පාලිමතුන්තරේ. ඒ සියල්ලද පලිතු න්තුර අමතරව අග්‍රාමාත්‍ය දූරය සහ විපක්ෂනායක දූරේ දරන පක්ෂදක හැරුණු විට අනෙකුත් පක්ෂාතරින් එක මන්ත්‍රීවරයකුත් තොරන්න ප සලද ඒ අටදනම ගත්ත පස්සේ පලමෙන් න්්‍රීවර. ඊට අතරව එලියන්තුන් නෙක් නම් කර තියෙන ෘති ේද අර එක් ෙනක්. වානිජ මණ්ඩල නියෝජන කරමේ ක්නක් විශද්‍යාල ප්‍රතිාද කොමසම් සබාව මගින් රාජ විශද්‍යාලක මහචරවරය. හොම තමයි මේ මේ ව්‍යවස්ථා අණ්ඩුක වි්‍යවස්ථා සභාවම සමන් නිත වෙන්. ඊට පස්සේ ජනාධිපතික හ බලතල එකක අඩු කර ති. එකන නාාධිපතිවරයාගේ නිර්දේශ. ආන්ු සබාව යොම කරලා එතන අනම ලො විතර පත්කකිරීම ර පුළ ල ජන පතිවර අත් ර නතුර ති නිසුර ෂාකරන විනිසුරන් පත්රීම බල සහ පතිවරයා ඇතුළ අභ්‍යා ා ති කරන විනිසුරුම් පත්කිීම බලේ නීති පතිවරය පත්කිීම බල විගන ධ පතිවරය පත්කිරීම බල පොලි පතිවරය පත්කිරීම බල මහ බැන්කු අධි පතිවරයා පත්කිරීම බලය. පලිමෙන්තු කටයුතු පිළිබඳ පල් පාලිමෙන්තුේ කොමසාරි පරිා ට පිබ පාලිමෙන්තු කොමසාරිස්වරය පත්කිරීම බල පාල්ලිමෙන්තු මහලේකම්වරය පත්කිරීම බල මෙන්න මේ බලල කලින් ජනාධිපතිට තිබුණ ඒ බලතල නනාධපතිකින් ඉවත් කරලා ජනාධිපතිය කළ ඒ කළ යුත්තේ නිදේශ සැපීමක් හිතරයි ආන්ුගමවත සබාවට කියල මේක කෙටුම් පතේතියන් ජන කලින් ජනාධිපති විශාල බලයක් තිබුණන කැිෙන තැමති වර පත්කිරීමේ කැබිණට නොවනැතිවරු පත්කිරීම සහ අමාත්‍යංශල විෂය පතතීරණය කිරීම ඒ ජනාධිපති විසින් අගමතිවර ඒදෙම කට තු තු කිය ම ේලතිය. ඒ ර පුද න් න් හ ෑ ම ේ. දැනට තියන කොමිසන් සබා ප්‍රමාණයක ජනතිප ප තිවරඇ ති බලය ඉවත් කල මෙවා ස්වාධීන කරන්න උත්සාහ කලතිවන ඇතිවන කොමිසම රජ්‍යයව කොමසම ජාතික පොලිස් කොමිසම ධිනසවවා කොමිසම මානහිමිකන් කොමිසම අලස්ව දෂ මවශන කමිසම මදල් පමිසම සමානිර්ණය කොමිසම මෙන්න මේ කොමිසන් යම්මාකාරයක ස්වාධී කිිමට ිල තියනවා විෂ යාආඩුකන් විවස්ථා සංශෝනයමගේ අහෝසි කරපු. විගන කොමිසම සහ ප්‍ර සම්පාදන කොමිසමත් නැවත පිහිටුල තියෙන ට ටික තමයි දැනට කෙතිය ත්ොත් එහම මේැිට පන්ඩේ ඉදිරිත් කල තියන සශෝධන තියෙන් දැන් අපි බලවමු මේක තියන ප්‍රධහන ප්‍රශ්ික මනාර්ක අංක එක තමයි මේ ඉදිරිපත් කලා තියෙන සංශෝධනයේ විදහැක ජනාධීපති ක්‍රමය අහෝසි කරල නෑ. විදාහක ජනාධීප ක්‍රම අහෝසි කරල නෑ. ඊළඟ ප්‍රශ්්‍රය තමයි මේක හරහා දැන් ගෝට ගෝහෝම් කියල තමයි ජනතාවකිගේ මේකෙන් ගෝට ගෙදර යවන්න බ. ඒට මේකයි මේ යන අරගය යත කි සබන්ධන්න පල්ලිමේට්‍රේ වතවතක් ලෙසේන පත්කටුම් පත් ආන්ු සංශෝදන වගේ ම කඇවිල්ල න හරගලේ ප්‍රධහ ඉල්ලි ගට ෙදරයන් න විදහක ජනතිිපිකම හසසි වන්න වන ප්‍රදහන ඉල්ලි මක්ත්මක ටතුවෙල හිතරක්නේ නෝජතයන් යලි කැදවන්න තම පත්රපු නියජතයන ඒ අයි අසාර්ථකයි ඒ තම පලාශයන් වැඩකරන ක කියල දන්නට පසේ නැවත කැදවන්න නතාව බලමක ඇල්ලන. ඒ අයම කාරක අගමතිවරයා බය වැඩිල් තියනවා අගමතිවරයාගේ බලය වැඩි කල තියන්නේ කොහොමද කියන ැන පිතන්න ැ න දනම අනුම ව සංශෝද ඇතම හනම ආනුම සංචෝදන කියන්නෙ ඒ කාලේ ජනාධිපතිවරා අගමතිවරයා හිට පක්ෂක ජනාපතිවරය ද මයිත පල සිස ට ගතිවර ඇතකොට මේ දෙන්න අතර ඇතිවෙන්නන සම්මුතිය ඒද අතර ඇතිවෙන්න අබත් අවෝධ ු ම ට ී බට පත්ක්. අත ඒ දෙන්න අතර තියෙන අතර ඒ දෙන්න හදාගන්නනේ එම ය එක ආන්ුක මවිස්ාාවට පත්කර දන විනිවස්ට සංශු මේකෙත්තෙමයි තියෙන. ද මේ මොහොතේ ජනධපතිවරයා ගෝට ේරාජ පක්්ෂහ ගමතිවර රනිල් වික්‍රම සිංහත යම් සම්මතයක් යම් බලතුල අ පවශවලලා තියෙනවා ඒක රටේ මුහලික නීති ඇතුල්රල. ඒක රටේ ආඩු ම ස්ාවබට පත්ල ඒද මොහරි ිල්ලක්ගහගන්න ඩල්ලක් ගන්නක වන මේද දල් ක් ති තිෙන්නේ ගෝට රනිල්. ඒ ුද දා නති එකකට අශුද්ද සධාන ඒදන්නන අර හගත් ගිවිසු රට ආන්ුක වස් වට පත් කර ය ෝක ක් මක ගමතිවරට ලය පැවර කියලවට ෂ වස්තාව රන්න නි හැම වෙලාකොම විදාහක ජනාධීපති ක්‍රමය ආහසිකලේ නැත්තක්. හැම තිස්සම අගමතිවරයා කියල කියෙන ජනාධීපතිවරයා ඔහුගේ පක්ෂයෙන් පත්කවන ලබ හට හ හ රක ගම. ිා කාල සේ රත් ි්‍රමයක ෙද ද ජයරත්ම ගින්ද ටත් කලින් බ විජේතුන්ගලාලගේ දලිද ගමත ොම පත් කරන්න අගමැති පත් කිරීම ගැිට හොඳත් දකින් තියෙන. එතකොට මේ අගමතති බලය දුන්න කිය විදහක ජනතිපිත්‍රමේ එලෙසමතිබදී ලොසක් වන්නේන. අනිත් ප්‍රශ්ය මයි මේ දැන් ජනතාව ඉල්ලවානේ ආන්දු කරනයට නීති සම්පාදනයට තමන්ට මැදිහත්වෙන් ඕනක එඒෙමදහත් මක් මේ ෑන ජනත මද හත්ති මක්නවේ අඩුමගානය ෘතිකයෝ සිවිල් සමාජය කියන පදනමින් කරු ැද හත්තයෙන් පවා මේක අඩු කරලතිය මේකත් මේක මසලා පලාන ම සෙලතින ඒ එකකත්නෑ දැ උදාහන කරද දහත්න ආඩුම්‍යවස්ථ සංශෝධනය මුලිම දෙදා සකේපු එකේ ආණ්ඩුකම ව්‍යවස්ථා සභාවේ හිටිය දහදන කේ දහදන පාලිමේතුවේ මන්ත්‍රීවර පස් න එලියම් පස්සන විදරතම හි. ඊට පස්සේ දහ නම නාු මවස්ා සංශෝධ න ද ඒ ලෙබ කෙටුම් පතේ තිබුණ පාලිමතු මන්තිවරු පහ එලියම් පහ කිය කටුම් පත තිබන නමු න්මට මේක සම්මත කල්ලඉවර වකට පාලිමේන්තු ඇතුළෙන් හතයි එලිය තුනයි වෙලාමයි සම්මත. දැම් මේක ගත්තොත්ත එහම මේ නිශ්ෂිත වියක් ව ආඩුකම වස්ථංශෝධය ගත්තොත් හම මේකේ පාලිම තු න්තීර අත ලියන් තුන් ර මයි අඩු වත සබාවහ. දො මේ මමුක්ත් වෙනසස් වලන අඩුමගන හත්න යානු ව සංචන තිබත් තැව ගහි මේ තරන් විශාල අරගලයක් ජනතාවරට පස්සේ. අනිතක මේක 19 ම ල මකිව දන ප ලසන පොරන්දුව නොත්මක ම නිශ්තෝ පැහදිල කරන්න පුලන් දහනමනි අනුගවස සංචෝදනය තිබුණු මේක නැතිදේවල්. දැන් උදාහ නැකිතිදිට ජනතිපතිවරයාට ඇමතිදර දැරීම සබන්ධ දහන ව ස ච බැකි. එක තාව කාල ොන්දේ ල ති දැන් ජාතිපතිවරයා මත්‍ර පල සිරිසනට මද රා රක්ෂ මාත්‍ය දරේ මහවැැලි අමාත්‍ය දූරේ පරිස රමාත්‍ය දරේ රන්න ලුවන් කිය අර එම යයි. අ ග විසුම ග මත්‍ය දර දරන්න ය කිය. අමාත්‍ය අංශවලට අදාල විෂන් පරගන්න බෑ. අමත්‍ය දූරවලට අදාලව ඇමතිවරයෙක් විසි නම් කරල නැති විෂයන් ඔහට ඉබ පැවැරවා කියන කනෑ ැන අනුම්‍යවස්තාවයි ඇි සර දෙක අනුව්‍යවස්ථාව තියන කරුණ හෝසිකල තිබ හනමවස්ථාංචකය නමුත් මේ හෙම කරන්නන්නේ. විසියක නෑ ජනදී පපට ඇමති දදුර දන්න බැකේ විේක ය විෙ ජදතිි ට ඇම දරගන්න ල හිටවස මේේ පශසන දිගට මතකන මත්‍ර පාල රිසේ ර පැර . ඒහෙම කන ොයිට පසේ ප්‍රශ්න දිගටයනවා ඊළක ප්‍රශ් තමයි පාලිමේතු විසරීම සබන්ධ. ජනාධීපතිවරට පාලිමෙන්තු විුරුවන්ොමද බලේතයන කියද කලින් මේක තිුණ හත්තට අඩුම වස්ථාව පාලිමෙන්තු පත්තල වුද පස නදිපතිරට ැමති ල පාලිතු ර පපුුවන් පස දහනම ව අඩුකමවස්ත සංශෝදය ගත යග්‍රහණයක්ත්තමයි ජනාධීපතිවරයාට පාලිමේතු විසරවාහරිහකි කාලසීමාව පාලිමේන්තු දවුරුන්දුන් දශේෂයට වසර හතරහමක් ැනල් ඔහුට මේ විසරවාහරන්න බෑයල වගතය ඇතුල් කරත්. විසිව යාු වා සංශෝධනයේද මේ නව ගලල් හැද අවරුද්ධරන්න අවුද්ධ කරන්න බැරු විරෝද අුරද් හමාර පාලිමට පත් ුද මර ර රම ති මේඒක හතර හමර කරලන. ඒ වෙන සැවත් කරලන. එකතුක මේක ඇත්තරම දහනමය සශෝධනය එකකවත් මේ නෑ. සමාජ ශාල ඉල්ලිමත් ති බන දහක ජනාධිපති බලල ගැන කියදද. සමාජය විශාල ඉල්ලිීමමත් තිබන න්න මේ මේ බලතල විදහක ජාතිිපතිවරයාගේ ඉව කල තු ක ැද.